කාමර 182කින් සමන්විත මෙහි 780 දෙනෙකුට නිවාසික පහසුකම් ලබාගත හැකි වෙනවා. ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1 මුදලක් වැය කර තිබෙනවා. ශිෂ්‍යයන් සඳහා මෙහි නිවාසික පහසුකම් ලබා දීමටයි සැලසුම් කර ඇති. නිවාසිකාකාර විවෘත කිරුණී අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි. විභාගයේ පිළිබඳව සම්පූර්ණ වගකීම් තියෙන විභාග කොම්සාරිස් විභාග පනතන්න. අපි අමාත්‍යංශය හැටියට එයට පහසුකම් සපේන. ඒ සම්බන්ධයෙන් විභාග කොම්සාරිස්වරයා පොලිසියටත් පැමිණිලි කළේ ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් එවැනි අවස්ථා දැන් නෙවෙයි ඉතිහාසෙත් සිද්ධ වුණා. එතකොට මේ නොකළ යුත්තක් නෙමෙයි කළා තියෙන්නේ. ඒතුළු සමහරට ඒගොල්ලන්ට විභාග පනතන වෙන දැඩි දඬුවම් ප්‍රමාණය ලැබෙයි. අයි කවදාවත් සමහර වෙලාවට විභාගයකට පෙනින්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒක ඉතින් පරීක්ෂණික අවසානයේ තීන්දුව කරයි. ඉතින් මම හිතන්නේ දැන් මේ වෙනකොට විභාග කොම්සාරිස්තුමා පියවර අරන් තිනවා. සෑම විභාග ශාලාවකම සුපරීක්ෂණ දැඩි කරන්න අතිරේක නිලධාරීන් යොදවනවා. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධින්ද එමාත අදහස් පළ කළා. ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳව අනුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතක්. ඒ පනත අනුව නිශ්චිත කාල සීමාව තුළදී ඒ කාර්යයන් කොමිසම විසින් ඉටු කළ යුතුයි. ඒක එක කොටසක් ඇට තමයි අහවල් වකවානුවේ මේ මැතිවරණය පැවැත්වෙනවා කියලා ඒගොල්ලෝ නිවේදනයක් නිකුත් කළා තියෙන්නේ. ඉතින් එතකොට පවත්වන දිනේ තීන්දුව කළාම මේ පිටට ඒ සති 4යි 6ක කාලය, ඊට පස්සේ එතනින් මෙහා නාම යෝජනා දෙන සතියක කාලය, එතනින් මෙහා දැන්වීම පළ කරන සති 14 කාලෙක ඉන්න මේ කාල ටික එනවා. එතකොට ඒගොල්ලෝ ඒ නිශ්චිත දිනේදී ඒ වැඩේ පටන් ගන්නවා. අයවැය ලේකණෙන් මේ අවුරුද්ද තීන ජනාධිපතිවරයෙක් සඳහා මුදල් වෙන් කළා තියෙනවා. එතන මුදල් නැති ප්‍රශ්නයක් එතනදී එන්නේ නැහැ. මේනකොට ඔබතුමා දැන් කොයි කඳවුරේද ඉන්නේ? මම දැනට ඉන්නේ ඉතින් ආණ්ඩුවේ කඳවුරේනේ. නැහැ ශ්‍රී ලංකා පක්ෂයෙන් අපිව පැන්නුවන එක කාලයක්. මැතිවරණ සහය දක්වන එක ඉතින් අපි තව කල් තිනව මහමැතිවරණයකට. හැබැයි ජනාධිපතිවරණය සඳහා අපේ ස්වාධීන මතදරන විවිධ කඳවුරවල සිටින මන්ත්‍රීවරු විශාල පිරිසක් ඒකරාශි වෙලායි. ඒ ඒකරාශි වෙලා ඉන්න කණ්ඩායම ඉදිරි සති කීපය තුළ අපේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා.